හයි බුවන් සුබ දේශනක වේවා දරුවනේ ස්වාධීන රූපවාහිනී සේවය දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන අධ්‍යාපන සත්කාරය තක්සිලාව අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා ගණිතය පාඩමක් තමයි අදත් අපි ඔබට ඉදිරිපත් කරන්නේ පසුගිය සති දරුවනේ අපි වීච ගණිතය තේමාව විෂය නිර්දේශයේ 25ක කියන්නේ හතරෙන් එකක පමණ කොටසක් අඩංගු වෙන වීජ ගණිතය අපි ආරම්භ කරා වීජීය ප්‍රකාශන ඔබට හඳුන්වා දීමෙන්. ඒ වීජීය ප්‍රකාශන අපි අවසාන වශයෙන් එදා පාඩමේදී ද්විපද ප්‍රකාශන තත්වයට ගෙනල්ලා ද්විපද ප්‍රකාශන ගුණ කිරීමේ උදාහරණයක් ඉදිරිපත් කරා. ද්විපද ප්‍රකාශන කියන්නේ දරුවනේ පද දෙකක් සහිත ප්‍රකාශන. ඒතර පද දෙකක් විජාතීය පද දෙකක් එකතු කිරීමේ හෝ අඩු කිරීමේ ලක්ෂණකින් සම්බන්ධ වෙලා තියෙන ආකාරයේ පද දෙක ප්‍රකාශන මෙවැනි ප්‍රකාශන දෙකක් ගුණ කරන හැටි අපි එදා නිදර්ශනයක් කරා අපි නැවත බලමු මේ නිදර්ශනය ඔබට සීපත් කිරීම සඳහා x එකතු කිරීම දෙක සහ x එකතු කිරීම තුන ගුණ කරන අන්දම. ඊතර දරුවනේ මේ x එකතු කිරීම දෙක සහ x එකතු කිරීම තුන ගුණ කරද්දී අපි පෙන්වල දුන්නා පළවෙනි ප්‍රකාශනයේ x පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ පද ගුණ වෙන්නත් ඕන ධන දෙක පදෙනුත් දෙවෙනි ප්‍රකාශනයේ ගුණ වෙන්න ඕන. එතකොට ඒ ආකාරයෙන් අපි x වලින් x ධන 3 ප්‍රකාශනයේ ගුණ වීම x දාලා වරහණක් තුල ප්‍රකාශනයේ පෙන්වුවා ධන දෙකෙන් x එකතු කිරීම 3 ගුණ වීමත් ධන දෙක සහ වරහණක් තුල x එකතු කිරීම 3 ප්‍රකාශනයේ පෙන්වුවා. දැන් මෙතනදී පළවෙනි x පදයෙන් වරහනේ x සහ එකතු කිරීම තුන පද දෙකම ගුණ වෙනවා. ඒ වගේම දෙවෙනි ධන දෙකෙනුත් x සහ එකතු කිරීම තුන ධන තුන පදේ ගුණ වෙනවා. එතකොට පද හතරක් ඔබට ලැබුණා. x සහ x ගුණිතයේ x වර්ගයක්, x සහ ධන තුනේ ගුණිතයෙන් ධන තුනයි x පදය, ධන දෙක සහ x වලින් ගුණිතයෙන් ධන දෙකයි x, ධන දෙක සහ ධන තුන ගුණ කරලා ධන 6. මෙතනදී ලැබුණු පද හතරක් තියෙනවා. x ගේ වර්ගජ පදයක්, දෙකේ බලේ පදයක් සහ x ගේ ඒකජ පද දෙකක්. එකේ බල පද දෙකක්. 3x සහ 2x. මේ දෙක එකම ජාතියේ පද දෙකක්. ධන 6 මේක සංඛ්‍යා පදය. නැත්නම් අපි කියන නියතාගයක් කියලා. ඒතොර මේ x පද දෙක සජාතිය නිසා මේ පද දෙකේ ඓක්‍ය අපිට ලියන්න පුළුවන්. ධන 3x සහ ධන 2x වල ඓක්‍ය ධන 5x. ඒ නිසා මේ පද හතර අවසානයේ වර්ග පදය x වර්ගය, x පදය 5x පදය, සංඛ්‍යා පදය එකතු කිරීමේ 6. දැන් මේ ආකාරයෙන් ලැබුණු පද හතර පද තුනකට සුළු වුණාට පස්සේ වර්ගජ පදයක්, ඒකජ පදයක් සහ නියත පදයක් ලැබුණාම මෙවැනි ප්‍රකාශනයකට අපි කියන දරුවනේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. එතකොට ඒකජ පද දෙකක ප්‍රකාශන වල ගුණිතයෙන් ඔබට වර්ගජ ප්‍රකාශනයක් ලැබෙනවා මේ ආකාරයට. අපි බලමු තවත් උදාහරණයක්. y එකතු කිරීම 1 සහ y අඩු කිරීම 1ේ ගුණිතය. y එකතු කිරීම 1 ප්‍රකාශනයෙන් y අඩු කිරීම 1 ගුණ කරන්නේ. එහෙමනම් ඉස්සෙල්ලා වගේම y වලින් y අඩු කිරීම 1 ගුණ කරන්නත් ඕනේ. ධන එකෙනුත් y අඩු කිරීම 1 ගුණ කරන්න ඕන. මේ ආකාරයෙන් y වලින් y අඩු කිරීම 1 ප්‍රකාශනයක්, ධන එකෙන් y අඩු කිරීම 1 ප්‍රකාශනයක් ගුණ කිරීම අපි මේ විදිහට දැක්වුවාම y වලින් y අඩු කිරීම 1 සහ ධන එකෙන් y අඩු කිරීම 1 ගුණ කරනවා. එතකොට දරුවනේ y වලින් y ගුණ වෙනවා, y වලින් ඍණ 1 ගුණ වෙනවා. ඒ වගේම ධන එකෙන් y ගුණ වෙනවා, ධන එකෙන් ඍණ 1ක් ගුණ වෙනවා. එහෙනම් අපිට ලැබෙන්න ඕන y සහ y ගුණ කරලා y දෙකේ බලයේ පදය, y සහ ඍණ 1 ගුණ කරලා ඍණ 1යි y පදය. නමුත් අපි ලියන්නේ එක සංකේන සංගුණකේ නැතුව ඍණ y කියලා. ධන 1 සහ y ගුණ කරාම ධන 1යි y. ඒ පදයත් අපි ධන 1 නැතුව ලියන්නේ සංගුණක 1 වුණාම ධන y කියලා විතරයි. ධන 1යි ඍණ 1යි ගුණ කරනකොට ලකුණු නීතිය අනුව ධනයි ඍණයි ඍණ උත්තරයක් ලැබෙනවා. එක්වරක් එක එක වෙනවා. එහෙමනම් අපිට ලැබෙනවා y වර්ගය, y සහ ඍණ 1කින් ඍණ y, ධන 1 සහ y ගුණ වෙලා ධන y, ධන 1යි y කියන එක, ධන 1යි ඍණ 1යි ගුණ වෙලා ඍණ 1. දැන් මෙතන සජාතීය පද දෙකක්, y පද දෙක.
හැබැයි සංගුණකේ මේකේ ඍණ එක මේකේ සංගුණකේ ධන එක. ඒතර ඍණ එකයි වයි සහ ධන එකයි වයි එකතු වෙනවා. සංඛ්‍යා දෙක සමානයි ලකුණින් වෙනස්. ඒතකොට එකතු කිරීමේදී ඔබ දන්නවා ශුන්‍ය හැදෙනවා. එහෙමනම් ඍණ වයි සහ ධන වයි එකතු වෙලා බිඳුව හැදෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි මේ බිඳුව නොලියා හිටියට කමක් නැහැ. නමුත් පදේ ශුන්‍ය වෙන බව පෙන්වීමයි අපි මෙතනදී කරන්නේ. ඒ අනුව y වර්ග පදයක් බිඳුව සහ ඍණ එක සුළු වෙලා ඍණ එකමයි අපිට ලැබෙන්නේ. අවසාන පිළිතුර y අඩු කිරීම ඍණ එක. ඒතර ඔබට පේනවා සජාතීය පද දෙකක් ලැබුණට පද හතරෙන් ඒ සජාතීය පද දෙක බිඳුව බවට පත් වුණා. එකතුව ශුන්‍ය වෙච්ච නිසා. එහෙනම් අවසානයේදී ගුණිතයේ තියෙන්නේ පද දෙකක ප්‍රකාශනයක්. ඔබ හඳුනනවා ඇති මේ පද දෙකේ ප්‍රකාශනයේ y ගේ දෙකේ බලය සහ 1 එකත් 1ේ දෙකේ බලය අගෙම නිසා වර්ග දෙකක් තමයි මෙතන පෙන්වුම් කරන්නේ. අපි බලමු දරුවනේ තවත් උදාහරණයක් ආරියරත්න සර් මේ උදාහරණයත් අපි දරුවන්ට ගුණ කරලා පෙන්වමු. දැන් අත් වශයෙන් අපි සාකච්ඡා කරන්නේ ද්විපද ගුණිතයක් පිළිබඳව. ඔබ මේත ඉහත අවස්ථාවලදී අපස්සාපේ විභාගය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පත්‍රවල දකින්න ඇති ඇතැම් විට එකම විභාගයේ අවස්ථා දෙක තුනකදී මේ ද්විපද ගුණිතයේ දින ගැටලු දකින්න ලැබෙනවා. ඇතැම් විට මේ වර්ග පළවෙනි ප්‍රකාශනවල විපදයක් ආකාරයෙන් පැත්තක දිග ලබාගත් ඍජු කෝණාංශයක නැත්නම් සමචතුරස්‍රයක තවත් පැත්තක දිගින් ගුණ කිරීම වැනි අවස්ථා වෙලාවකට ඔබ දකින්නට ඇති මේ ප්‍රස්ථාර පාඩමෙත් විපද ගුණිතයක් ආකාරයට අපිට ලියලා මේ ඒ දීලා තියෙන ශ්‍රිතේ වෙනත් ආකාරයකින් ලියන්නෙම් සිදුවන අවස්ථා මේ විදිහට එක විභාගයේ අවස්ථා දෙක තුනක දීපාව යෙදෙන මේ මේ විෂය කොටස අපි තවදුරටත් විමසා බලන එක ඉතාම හොඳයි. ඉතාම පැහැදිලිව මේ පදවල ගුණිතය යෙදෙන හැටි සරත් විතර කර අපි බලමු. දැන් මේ ගැටලුවත් ඒ ආකාරයේ ගැටලුවක්. පළවෙනි වරහණේ තියෙනවා 3e ධන 2b දෙවෙනි පදේ දෙවෙනි ද්විපදේ තියෙනවා දෙවෙනි වරහණේ තියෙනවා ඒ ඍණ 5b. දැන් ඔබට මතක ඇති අපි මේ දෙවෙනි පදේ ඒ ඍණ 5b අරගෙන 3e වලිනුත් ආයෙත් 2b වලිනුත් ගුණ කරපු ආකාරය. ඒ විදිහයි අපි ද්විපද ගුණිතය ඉගෙන ගත්තේ. ඉතින් බලමු අපි 3e වලින් ඒ ඍණ 5b පදේ ගුණ කරලා තියෙනවා. ඊළඟට ධන 2b වලින් නැවතත් අර ඒ ඍණ 5b පදේ ගුණ කරන්න යදලා තිනා. මේ ගුණිතය ඔබ හොඳින් දන්නවා. පළවෙනි වරහණ ඉවත් වෙනකොට 3a a වලින් ගුණ වෙලා 3a වර්ගය ලැබෙනවා. 3e දෙවෙනි බලේ. ඊළඟට ඊළඟ පද දෙක 3a වලින් ඍණ 5b ගුණ වෙනකොට එතන සංඛ්‍යා දෙක තියෙන්නේ 3යි 5යි. ධන 3යි ඍණ 5යි. එතකොට 3 අර 15යි ධනයි ඍණයි ගුණ වෙලා ඍණ පදයක් කියන්නේ යන ඍණ 15යි AB කියලා එදෙනවා. ඉංග්‍රීසි අකුරු දෙකත් පිළිතුරට ලැබෙනවා. ධනයි ඍණයි ඍණ ගුණ වෙලා 3 වර 15යි. එතකොට ඍණ 15 A අකුර B අකුරෙන් ගුණ වුණාම අපි ඒ ලැබෙන ප්‍රතිඵලය ගන්න AB කියලා. ඒ අනුව ඍණ 15යි AB ලැබෙනවා. ඒ ආකාරයෙන්ම ධන 2යි B වලින් A ගුණ කරනවත් තබන්නේ එතන සංඛ්‍යා දෙක ධන 2 සහ ධන 1 ඒ පදයක. එතකොට දෙකම ධනින්ද දෙවරක් එක ධන දෙකක් ලැබෙනවා. B A වලින් ගුණ වෙලා ලැබෙන ප්‍රතිඵලය අපි මේ ඉහත සාකච්ඡා කරා AB කියලා ලියා ගන්නවා. අපේ පහසුවට පද දෙකම එකම ආකාරය වෙන්න. ඊළඟට දෙවරක් පහ 10යි. එතන ධන දෙක ඍණ පහෙන් ගුණ වෙන්නේ එඳ පිළිතුර ඍණ වෙනවා. එතකොට ඍණ 10යි. එතන ගුණ වෙන්නේ B B වලින්මයි. එතකොට පදයක් එම පදයෙන්ම ගුණ වෙනකොට අපි දන්නවා ඒක වර්ග පදයක් බවට පත් වෙනවා. ඒ අනුව b b වලින් ගුණ වෙලා b වර්ගයක් ලැබෙනවා. අර මුල වරහණ ගුණ කරද්දිත් a a වලින් ගුණ වෙලා a වර්ගයක් ලැබුණා. දැන් මේ අග පද දෙකෙත් b b වලින් ගුණ වෙලා b වර්ගයක් ලැබෙනවා. මැද පද ලැබෙන්නේ a b ආකාරයට. දැන් මේ පිළිතුර දැන් ලැබිලා තියෙන කොටස ඔබ පරික්ෂා කරොත් ඔබට පේනවා සජාතීය පද යුගලයක් අඳුරා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි මීට ඉහත ගැටළු වල වගේ තනි ඉංග්‍රීසි අකුරින් නෙවෙයි තියෙන්නේ. AB කියලා අපි හඳුන්වමු. AB පද දෙකක් තියෙනවා. ඔය තියෙන ප්‍රකාශනයේ මැද පද දෙක බලන්න ඍණ 15යි AB ධන 2යි AB.
ऋण පහළොයි AB ධන 2යි AB AB පද කියලා අපිට හැඳින්නේ යයි AB වර්ගයේ පද AB කියන જાතියේ පද එතකොට මේ දෙක සුළු කරනකොට අපිට සලකන්න වෙනවා ඍණ 15යි ධන 2යි සුළු කිරීම ඔබ දන්නවා දැන් මේ එකක් ධන එකක් ඍණ මේ පද දෙක එතකොට මේ 15යි 2යි 17 කියලා එකතු වෙන්නේ නැහැ සීසා අපි දන්නවා ඍණ 15න් ධන 2ක් සුළු වුණාම 13ක් 15න් 2 කැපිලා ගිහිලා 13ක් කියලා ගන්නයි 13ට ලැබෙන්නේ එතන අර අගින් කියන්නේ වැඩියෙන් තියෙන පද 15 වෙනුයි 13ක් ඍණ 15 වෙනුයි ඍණ 13 ඉතුරු වෙන්නේ ධන 2 කැපිලා ගියාම ඒ අනුව ඍණ 15 AB සහ ධන 2 AB සුළු කරපුවාම ඍණ 13යි AB ලැබෙනවා අනිත් පද තියෙන ආකාරයෙන්ම වෙනසක් නොවි හේතුව සජාතීය වෙනස් පද නැති නිසා සුළු නොවීම පිළිතුරට අවසාන පිළිතුරට එනවා දැන් මෙතන මේ ලැබෙන පිළිතුර බලන්න මේ තිස්සලා සරස්සර මේ පදය හඳුන්වුවා මෙවැනි ප්‍රකාශයක් අපි හඳුන්වන්නේ त्रिपद वर्गज प्रकाशन मूलपदे वर्गया अगपदे वर्गया मूलपदे तुनाई ए वर्गे अगपदे ऋण दहाय बी वर्गे इतर वर्ग पद देखा ए एम पद वलीन सहदन मेद पुदू पदया ए बी वलीन सहदन मेन प्रकाशन टापिकीन त्रिपद अखिला त्रिपद वर्गज प्रकाशन मे हंसना पुला उदरवन දැන් ද්විපද ගුණකිරීම පිළිබඳව ඔබ තේරුම් ගත්තා කියලා අපි හිතනවා දැන් අපි බලමු අපි පසුපාඩමකදී සමීකරණ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් ද්විපද ප්‍රකාශන ගුණකිරීම සම්බන්ධ කරලා කුඩා ගැටලුවක් සමීකරණයක් ගොඩනගලා පසුව පිළිතුර ලබා ගන්න විදිහේ ගැටලුවක් දැන් අපි ඔබට ඉදිරිපත් කරනවා ද්විපද ප්‍රකාශන දැන් බලමු දරුවනේ මේ ගැටලුව දිහා सेंटीमीटर एक्स एकतु किरीम पहाग दिग सेंटीमीटर एक्स अडु किरीम एकाक पालल रिजु कोणाश्रयक वर्ग पालय पादयक दिग एक्सु समचतुराश्रयक वर्ग पालयट वडा वर्ग सेंटीमीटर दहनागमयक वेडिय एक्सि अगे सोयन देन कियला तीन रिजु कोणाश्रय दिग एक्स एकतु किरीम पह पालल एक्स अडु किरीम एक එහෙම නම් ඒ වර්ගඵලය දිග සහ පළල ගුණ කිරීමෙන් ලැබෙනවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොන හැටි මේ දරුවෝ දන්නවා ඍජු කෝණාශ්‍රයේ මිනුම් හැටියට වර්ගඵලය ලබා ගන්න අපි යොදාගන්නේ දිග පැත්තේ මිනුම දිග හැටියටත් දිගින් අඩු පැත්තේ මිනුම පළල හැටියටත් ඒතර මෙහි කියලා තියෙන ඍජු කෝණාශ්‍රයේ දිග අපට VG ප්‍රකාශනයක් හැටියට තමයි ප්‍රකාශ වෙලා තියෙන x එකතු කිරීම පහ एक्स के नोदाना आगे वीज सामग एक्स एक किरीम पह पालल एक्स आडू किरीम एक नरूनी मे वर्ग पाले स्वयं दिगाय पालल गुणकर एक अपेट द्विपद प्रकाशन दिख गुण किरीम खरीट तमय दी एक्स एक किरीम पह प्रकाशन गुणकर नोन एक्स आडू किरीम एक प्रकाशन तर मे रिज कोणाश्रय वर्ग पाले अपे मे प्रकाशन दिखे गुणित लागा नो දැන් දරුවනේ මෙන්න මේ අවස්ථාවේ තමයි ද්විපද ප්‍රකාශන ගුණ කිරීම ඔබට අවශ්‍ය වෙන්නේ. අපි පෙර කළ උදාහරණ අනුව පළවෙනි පද දෙකේ ප්‍රකාශනයේ පද දෙකෙන්ම දෙවෙනි පදයේ ප්‍රකාශනයේ පද ගුණ වෙන්න ඕන. ඒ නිසා අපි ලියනවා x ගෙනුත් x අඩු කිරීම එක ගුණ කරන්න ඕන ධන 5. ධන 5 කියන අගෙනුත් x අඩු කිරීම එක ගුණ කරන්න ඕන. ඒතර අපි මේක විහිදුවනවා एक्स गुण किरीम एक्स अडु किरीम एक सह धन पह गुण किरीम एक्स अडु किरीम एक एक लीलतीन एक्स वरहांग एक्स अडु किरीम एक इलंगट धन पह वरहांग एक्स अडु किरीम एक तर मे पद यंग पद देखा गुण वेनु धन पह संख्या वेनु पद देखा गुण वेनु इन बालू वरहांग निवर्तन कोट एक्स एक्स गेंग गुण वेनु एक्स के देखे बल है देनु एक्स सह ऋण एक गुण वेनु ධන x ඍණ 1ත් එක ගුණ වෙනකොට ධනයි ඍණයි ඍණ x සහ 1ේ ගුණිතේ 1යි x ඒක x කියලා දක්වන්න පුළුවන් ධන 5 සහ x ගුණ කරනකොට ධන පද දෙකක් ධනයි ධනයි ධන 5 ගුණ කිරීම x 5යි x ඊළඟට ධන 5 ඍණ 1කින් ගුණ කරනකොට නැවතත් ලකුණු නීතිය ධනයි ඍණයි ඍණ පස්සරක් එක 5යි මේ අනුව අපිට පද 4 ලැබෙනවා x x ගුණ කරලා x 2ේ බලය x සහ ඍණ 1 ගුණ කරලා ඍණ x ධන 5 x ගෙන් ගුණ කරලා ධන 5 x ධන 5 ඍණ 1 ගෙන් ගුණ කරලා ඍණ 5
දැන්දරුනේ මේකෙත් පද හතරක් ලැබෙනවා එකක් වර්ග පදයක් වර්ගජ පදයක් අනිත් එක x පද දෙකක් ඍණ 1x ධන 5x මෙතෙන්දී අපි ඍණ 1 කියලා සලකනවා මතක තියාගන්න සංගුණකයේ ඍණ 1යි ඍණ 1x ධන 5x කියන පද දෙක සජාතීය පද දෙකක් මේකේ අයික්‍ය අපිට සුළු කරලා ලියන්න පුළුවන් ඍණ 5 ඒක සංඛ්‍යාත්මක පදයක් එහෙනම් සුළු කරලා ලිව්වහම අපිට ලැබෙනවා x වර්ගයේ පදේ වෙනම ලියවෙනවා ඍණ 1x ධන 5x අයික්‍ය ධන 4x කියලා ලියවෙනවා ඍණ 5 කියන සංඛ්‍යාව ලියවෙනවා එතකොට මේ වගේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තමයි ඍජු කෝණාශ්‍රේ වර්ගඵලයේ හැටියට ලියවෙන්නේ මොන දරුවනේ අපි බලමු සමචතුරස්‍රේ වර්ගඵලය මොකද්ද සමචතුරස්‍රේ පාදයක දිග x කියලා කිව්වා සමචතුරස්‍රේ පාදයක දිග x නම් මෙහි වර්ගඵලය දිග x සහ පළල x සමාන දිගවල තමයි සමචතුරස්‍රේ පැතිවල තියෙන්නේ ඒ නිසා දිගයි පළලයි ගුණ කරනවා එතකොට ගුණ වෙන්නේ x සහ x පළවෙනි x දිග හැටියට දෙවෙනි x පළල හැටියට ගත්තොත් x සහ x ගුණ කරාම x ගේ එකේ බලයක් x ගේ එකේ බලයක් එක ගුණ වෙලා අපිට ලැබෙනවා x දෙකේ බලයේ පදේ මේ තමයි දරුවනේ සමචතුරස්‍රේ වර්ගඵලය දැන් VG ප්‍රකාශන දෙක ගුණිතෙන් ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය ලැබුණා x කියන පද දෙකේ ගුණ කිරිල්ලෙන් සමචතුරස්‍රේ වර්ගඵලය ලැබුණා අපිට ගැටලුවේ කියනවා සමචතුරස්‍රේ වර්ගඵලයට වඩා වර්ග සෙන්ටිමීටර 19ක් වැඩි කියලා ඍජු කෝණාශ්‍රේ දැන් අපි බලමු මේක සම්බන්ධ කරන විදිය මේ තමයි පළවෙනි පද තුනෙන් පෙන්වන්නේ ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය අපිට පෙර ලැබුණු පිළිතුර x වර්ගය එකතු කිරීම 4x අඩු කිරීම 5 අඩු කරලා තියෙන්නේ සමචතුරස්‍රේ වර්ගඵලය ඒතොර මේක වැඩි යගේ නිසා සමචතුරස්‍රේ වර්ගඵලය අඩු වගේ නිසා අන්තරයක් ලබා ගන්න විශාල අගයෙන් කුඩා අගය අඩු කරනවා එතකොට වැඩි වටිනාකමක් තියෙන ඍජු කෝණාශ්‍රේ වර්ගඵලයට අඩු අගයක් තියෙන සමචතුරස්‍රයට මේ පද තුනේ ප්‍රකාශණයෙන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශණයෙන් සමචතුරස්‍රේ වර්ගඵලය අඩු කරනවා මේ වෙනස තමයි වර්ග සෙන්ටිමීටර 19ට සම කරන්නේ දැන් එතකොට ඔබට පේනවා මේ x වර්ගයයි තවත් x වර්ග පදයක් තියෙනවා හැබැයි මේ x වර්ගයේ සංගුණකයේ ධන 1යි මේ x වර්ගයේ සංගුණකයේ ඍණ 1යි තව විදියකින් කියනවා නම් දරුවනේ x වර්ගයෙන් මෙතන තියෙනවා x වර්ගයක් අඩු කරන්න x පද තියෙන 4x පදේ විතරයි සංඛ්‍යා වලට සමාන ලකුණේ වම්පස තියෙන ඍණ 5 දකුණු පැති තියෙන 19 අපි ඉස්සෙල්ලම x වර්ගයයි ඍණ x වර්ගයයි ශුන්‍ය වෙන නිසා ඒ දෙකේ යගේ බිඳුව හැටියට සැලකුවාම අපිට ඊළඟ පේළියේදී ලියන්න පුළුවන් ඉතුරු පද දෙක 4x සහ ඍණ 5 වම් පැත්තේ සමාන කරලා 19ට මේ ඍණ x වර්ගය ධන x වර්ගයත් එක්ක එකතු වෙලා නැත්නම් x වර්ගයෙන් x වර්ගය අඩු වෙලා බිඳුව හැදුනා පදය ශුන්‍ය වුණා 4x අඩු කිරීම 5 දැන් මේක සරල සමීකරණයක් ඔබ මේ ආකාරයේ සමීකරණ 8වෙනි ශ්‍රේණියේ ඉඳන්ම විසඳනවා මේ ආකාරයේ සරල සමීකරණයක් මොකද වීජ පදයක් තියෙනවා නොදන්නා එතකොට මේ අඥාත පදේ අපි විසඳලා හොයා ගන්න ඕන. එතකොට අපි දන්නවා 4x ගෙන් 5ක් අඩු කරාමයි 19. එතකොට අඩු කරපු 5 අපි ඉවත් කරන්න සමීකරණේ දෙපැත්තටම 5 බැගින් එකතු කරනවා. මොකද සමාන වෙච්ච දෙයක් වෙනස් කරන්න බෑ අපිට. එක පැත්තක් වෙනස් කරොත් ඒ හා සමානම අනිත් පැත්ත වෙනස් කරන්න ඕන තරාදියක් වගේ දෙපැත්ත සමබර තියෙන වෙලාවට මේ වම් පැත්තේ තරාදි තට්ටුවට කරන වෙනසම දකුණු පැත්තේ තරාදි තට්ටුවට වෙන්න ඕන. එතකොට මේ ඍණ 5 ශුන්‍ය කරන්න අපි ධන 5ක් එකතු කරන නිසා සමීකරණයේ දකුණු පැත්තටත් ධන 5ක් එකතු වෙනවා. මේ ඍණ 5 ධන 5ත් සමග එකතු වෙලා ශුන්‍ය නැත්නම් බිඳුව වෙනවා. දකුණු පැත්තේ 19යි 5යි සංඛ්‍යා දෙක එකතු වෙලා 24 හැදෙනවා. එතකොට අපිට සමීකරණේ වම් පැත්තේ ඉතුරු වෙන්නේ 4x පදේ විතරයි දකුණු පැත්තේ 24. එහෙනම් මේ සමීකරණේ දැන් තියෙන தত্ত্ব x ගේ 4 ගුණය තමයි 24. x 4ෙන් ගුණ වෙලා හැදෙන්නේ x ගේ 4 ගුණය. ඒ අනුව ගුණ වෙච්ච 4 ඉවත් වෙන්න නැත්තම් 1 බවට පත් වෙන්න අපි සමීකරණය 4ෙන් බෙදනවා දෙපැත්තම. එතකොට 4x වම් පැත්තේ 4ෙන් බෙදනවා. ඊට සමාන වෙන්න 24ත් 4ෙන් බෙදනවා. එතකොට අපිට පිළිතුර ලැබෙනවා දරුවනේ x වලාගය
सेंटीमीटर हाई किया पुलवा मे गैटल पीली तुरट लबन एक्सागे हय भाव हरिद किला कमती ना मूल प्रकाशन वल्ट आदेश बलांदर मे साकर द्विपद प्रकाशन गुणकिरी मे अवस्था मेतम गटल वल्टे समीकरण विसंधान अवसाने कुलह श्रेणी दुबेन वर्गज समीकरण गटल वल मे वगे द्विपद प्रकाशन गुणकल वर्ग पद सहित प्रकाशन समीकरण अब्बाट पत्न ये प्रकाशन सामन विलांदरूने मे पद दिख गुणकरण के विशेष अवस्था वत्न अभी सांख्या दिख गुणकर्ण की अट सह पह गुणकरण दिख सह हत गुणकरण विश्व सह धातुन गुणकर्ण मे सांख्या दिख इतर अभी दे अवस्था वी विश्व विश्व गुणवेन कोटापी की ना विश्व वर्गे हेदेन अखील विश्व देवनी बल हेदेन अखील पह पहेम गुणकर्ण कोटापी की नो लबेन पदे पहे वर्गे अखील एक आगे आती नो पह गुण किरी पह विशी पह बट पत्ते नो नोतापिकने वर्गे किए संख्या ये संख्या में वेडियन तो वीजीय प्रकाशन वाला मे तत्व मोहन पांडव अवस्था तीन दखिनावस्था तीन पदयक वर्गे वगेम पददेहकैक्यो अंतरे दिन वीजीय प्रकाशनेक वर्गे मिथन दी अपने वेदगत्न प्रकाशने पददेकातरे सिधुअन्नेकतुकिरी मक्न एक विधियकटा अडुकिरी मक्न तव विधियकटा आरिंत सूदान बट मे वगे बीज प्रकाशन वर्गवीन अवस्था एक वर्गवी मे सैदन पदवल याम किसी रटावा गुडनगेन ये रटा वो मतक आगत रटावासुरी गटलू राशिया निर्माण गटलू राशि तीन इके हेम गटलूट पदनांगी मे वगे प्रकाशने वर्ग प्रसारण विलाहदन पद सहित प्रकाशने इन सा आरिरत सापी दरुअंट में पूर्ण वर्ग प्रकाशन गन मुलिम पहदिली करन में उदाहरण गट यां अंदा इदें अपी अब सरसर पहदिली करा में वर्ग की निक पहा पहिन में गुण कर पाम पहे वर्ग की लाभी लिए नौ की रा तो कर एवेनी प्रकाश या कपी टक यांड पुलवां वर्गायत पहा के ला पहे वर्ग वर्गायत पहा रे एव दिर अपी में पारिधि साकाचाकर द्विपदेन द्विपदेक अभी सामान्य द्विपदे वेंकटगंड वरहण तुलिया विजातीय पददेक अंतरियाला ये पदे संपूर्ण पदयाख्यटी एक हदन पदे द्विपदयाख्यलांदून पददेक हदन पदया द्विपदे अटार पहा पहेन गुणकला पहे वर्गेला भागण वगेम द्विपदे एम पदेम गुणकर पहाम लबन प्रकाशने अभी पदे वर्गे अटीट एम नेता देवनी बल अटीट अभी बल दैंग ये विधि अवस्था वैंग बट इधर द्विपदेक वर्ग आते हेवत එකතුවක ඓක්‍යයක වර්ගය හැටියට දැන් මෙතන තියෙන ද්විපදයේ තමයි A ධන B කියන පදේ. එහි A B අනුවෙන් පද වර්ග දෙකක් තියෙනවා. ඉතින් ද්විපදයක් මේක. ඊ මොන්දිවට මෙතන තියෙන ඔබට පේන්නේ ධන ලකුණ. එතකොට ද්විපදයක ඓක්‍යයක් මේ තියෙන්නේ. ද්විපදයක ඓක්‍යයක්. පද දෙකක එකතුවක්. එතකොට A පද දෙකේ එකතුවේ දෙවෙනි බලය. ඒවත් වර්ගය. යොදලායි තියෙන්නේ. ये अभी मीटी है साकाचा करा मेवनी पद्याक प्रसारण करा लिए नहटी ए धन बी वाल देवनी बल किलाने ए धन बी नैवता ए धन बी वलिम वैडिकराम गुणकराम गुणकर प्रतिपले अपने मेदी लियान पुला ए धन बी वाल वर्ग समय वरहनाथ ए धन बी नैवता वरहनाथ ए धन बी देवता वक्नवा ए धन बी ए धन वलिम गुणवीम अटीट दी अरे सुपुर्दीट मे द्विपदे गुणित करेन आकार अपट मेम प्रसारणे गुणकर पदवलट लागंड पुलवादना देवनी वरहन ए वलिंग गुण उन्हाम ए वराक ए धन बी लवेन इलांगट देवनी वरहन धन बी वलिंग गुण कर पाम धन बी वराक ए धन बी की लेनवा मेम सुलू कर पाम
अभी मीटी हेतु उदाहरण अभी मेवनी अवस्था सविस्तर सुलूकर्ण आकार गिनगत्ता ए अणु लभिन ये देवी बले ए लिंगुन ये देवी बले ए धन बी ओ लिंगुन धन ए बी ईलंग वराहने बी ए कीन का पी ए बी की धन ए बी 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 ओ लिंगुन बी वर्गे लभिन दट पेन मे प्रतिपाल अभी सुपृद प्रतिपाल मैदर पद पद सजातीय पद दिखाकिन मेम प्रकाशने मेका दाना ए बीट ए बी एक दिखा ए बी की हेदन इतकोट अवसान पीतुरवेणी ए वर्गे दान ए बी एक हेदन दिखा ए बी पद स बी वर्गे बट पेन आती मे तीरे दिशन මේ දීපද ප්‍රසාරණය මේ සුළු කරලා ගත්ත ප්‍රතිඵලයේ යම් පොදු රටාවක් ඒ රටාව තමයි දැන් ඔබට පේනවා මේ අවසානට ලැබුණ ප්‍රතිඵලය අවසානට ලැබුණ ප්‍රතිඵලය මොකද්ද A වර්ගය ධන 2යි AB ධන B වර්ගය මේක තමයි A ධන B පදේ A එකතු කිරීම B පදේ වර්ග කළන් පස්සේ ලැබෙන අවසාන ප්‍රතිඵලය ඔබට පේනවාද මේකේ පද 3යි තියෙන්නේ पद तुना तीन सुलकर पलम पदे बरण पलम पदे अभी इक कि दाला तीन पदे हनुन रूडिंग इक सलकुन दाला तीन ये पदे हेदे द्विपदे मूल पदे एम पदे ईम गुण कटिम एलिम गुण विलतमय मे पीलिरे पलवी पदे हेदेन्नी ये एलिंग गुण विलैक्या द्विपदे पलम पदे गुण विलतम मे पीलिरे पलवी पदे हेदेन्नी ईलंग पीलिरे तवत्न धन बी एक धन बी एक गुण विला बी वर्गे हेदेन तवत्न अभीता पहास लागंड पुला ए धन बी वल वर्गे प्रसार प्रसारण ए वर्गे धन बी वर्ग कि उत्तरे आसाद बहुम पेहदील बागंड पुला इतकोट तुंगी आस्था बेन्नी एम पद देखिए पोद पद या कैटे एक ए बी पद या कैटेट ए तानिक रत्न वेयि बी तानिक रत्न वेयि ए बी पद या कैटेट ए बी पदे संगुन के मे दिखाकिन ये दिख उन्कार उबट तवम तीरिए दिशा इत द्विपद गुणी पेहदी आस्था बलागंड पुलवा इतव आप मे विधि हेट द्विपदेक ऐक्येक वर्ग समहरीटार इत पियवरी पियवरट सुलु नुकर पीड़ित बागंड आप पुलवांगना सरासर तवेन उबट කෙටි හැඳින්වීමක් කරાવી ඒ පද තුන ලබා ගන්න ආකාරය ගැන දරුවනේ මෙතනදී අපි පැහැදිලි කරන්නේ දරුවන්ට ඉතාම වැදගත් වෙනවා පද දෙක ප්‍රකාශනයේ වර්ගය ලියන හැටි ඕක හැමතිස්සෙම වර්ගය නිසා ප්‍රකාශන දෙකක් හැටියට ලියලා පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ පද දෙක ගුණ කරලා ලැබෙන පද දෙකකුයි දෙවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරලා ලැබෙන පද දෙක පද හතරම අරගෙන अभी मे करगत अवसान प्रतिपल पद तुना मेक इतरा रट अवक्यन तम अभी एक दिखतून अंक तुने आर्यरत्न से पेहदली करे मुखद पूर्ण वर्गे अलियन धरवने अव्य द्विपद प्रकाशने वर्गते पद तुना क्लियवन वाई इतोट पूर्ण वर्गे द्विपदेक पूर्ण वर्गे ऐक्येक वर्गे किरी संबंध वेच प्रकाशने सर मे ऐक्य वर्गे उबट तीरे दिशन ए सह बी की पद देखे ऐक्य इतर मेक मे पेली हतर कि मुलाइंदा अभी करगेना सुलुकिरी मनोकर इक्वरमलियान पुर्देमो इक्वरमलियन वांग मे पूर्ण वर्गे ए तमय मे प्रकाशने पलवेन पदे मुलिमलियान पलवेन पदे वर्गय धन बी तमय देवनी पदे तुंगेन पदे हटिटलियान धन बी की वर्गय मेदट सामान्यपिलियन ए सह बी पलवेन पदे देवनी पदे दिख गुणकन धन ए धन बी गे गुणकर हम धन ए बी यही दिगुन लियन मेदट मुगद दिगुन लियान मे ए बी पद दिखा क्लबीच नि दिखा ए बी एक क्लबिन नि इति मेम पलवेनि पदे वर्गय पद देके गुणिते दिगुणे दिवेनि पदे वर्गय मे रटाव अपट मतक तियागन्न पुलुवन्नं
අපිට පුළුවන් දරුවනේ මේ වගේ ප්‍රකාශනයක් පූර්ණ වර්ගය ප්‍රසාරණය කරලා ලියන්න. දැන් බලන්න x එකතු කිරීම 8 වර්ගය කියන ප්‍රකාශනේ අපිට ත්‍රිපද ප්‍රකාශනයක් හැටියට එහි පූර්ණ වර්ගය දක්වනවා නම් පළමුව ලියනවා අපි x ගේ වර්ගය x2 ගේ බලය. දෙවනුව ලියනවා x සහ 8 කියන සංඛ්‍යාවයි පදයයි ගුණ කරලා දෙගුණේ. මේ දෙගුණය x සහ 8 ගුණිතේ. දෙක ගුණ කිරීම x ගුණ කිරීම 8. එතකොට දෙගුණයක් පළවෙනි පදය සහ දෙවෙනි පදයේ ගුණිතය. තුන්වෙනුව ලියනවා දෙවෙනි පදේ වෙන ධන 8 වර්ගය. එතකොට පළවෙනි පදේ x ගේ වර්ගය, දෙවෙනි පදේ x සහ 8 දෙගුණය, ඊළඟට දෙවෙනි පදේ වර්ගය. එහෙමනම් අපිට ලැබෙනවා x වර්ගයයි මෙතන දෙවරක් 8 16යි 16 ගුණ කිරීම x වලින් 16 x පදයයි 8 වර්ගය. 8 වරක් 8 64 නිසා 64යි. එහෙනම් ඔබ මනෝමින් උනත් හිතෙන් උනත් ලියන්න පුළුවන්. x ගේ වර්ගය මුලින් ලියන්න පුළුවන්. 8 වර්ගය තුන්වෙනි පදේ හැටියට ලියන්න පුළුවන්. x සහ ධන 8 ගුණිතය දෙගුණ කරලා 8x ගේ දෙගුණේ 16x මැද පදේ හැටියට ලියන්න පුළුවන්. ඒතර මේ ආකාරයෙන් පූර්ණ වර්ගය ප්‍රසාරණය කරලා ලියනවා නම් පහසුයි. ඒ වගේම මේ ආකාරයේ දේවල් අපට නිතර ලැබෙනවා. බලමු තවත් ප්‍රකාශනයක්. 2m එකතු කිරීම 1 වර්ගය. 2m තමයි පළවෙනි පදේ. ධන 1 තමයි දෙවෙනි පදේ. ඒතර අපි රටාවට අනුව මෙහි පූර්ණ වර්ගය ලබා ගන්න මෙහෙමයි. ඉස්සෙල්ලා අපි ලබා ගන්නවා 2m වල වර්ගය. 2m වල වර්ගය ලියනවා. ඊට පස්සේ 2m සහ ධන 1 දෙගුණනේ. අපි ලියනවා දෙගුණයක් 2m ගුණ කිරීම 1. ඒතර මේ 2m සහ 1 කියන පද දෙක තමයි දෙගුණයක් 2m සහ 1. අර 2ab පදේ වගේ. තුන්වෙනුව ලියනවා 1 වර්ගය. ඒතර වර්ග දෙක සාමාන්‍යයෙන් දෙපැත්තට ලියන්නේ මොකද මැදට ඒකජ පදේ එන විදිහට මේ පද පිළිවෙල ලියන රටාවේ සම්ප්‍රදායක් තියෙන නිසා. ඒතර 2m 2m ගෙන් ගුණ වෙලා දෙවරක් දෙක හතරත් m සහ m ගෙන් m දෙකේ බලයත් හැදෙනවා. මෙතන 2 ගුණ කිරීම 2m 4m වෙනවා. 4m ගුණ කිරීම එක 4mයි. ධන 1 ධන 1ෙන් ගුණ කරාම ධන 1 ලැබෙනවා. ඒතර ආයි බලමු පද දෙකේ පූර්ණ වර්ගය ලියන හැටි. පළවෙනි පදේ වර්ගය 2m 2m ගුණ කරලා 4m වර්ගය ලියනවා. තුන්වෙනි පදේ ධන 1 ධන 1ෙන් ගුණ කරලා තුන්වෙනි පදයට ලියනවා. මැද පදේ 2m සහ ධන 1 ගුණ කරාම 2mයි. එහි දෙගුණේ 4m ලියනවා. පළවෙනි පදේ වර්ගය, පද දෙකේ දෙගුණය, දෙවෙනි පදේ වර්ගය. මේක තමයි රටාව. ඊhari රත්සා අපි මේ වගේ වීජ පද වලදී සමහර වෙලාවට අපිට භාග සංඛ්‍යා හැමත් ලැබෙනවා. භාග තීන පදත් ලැබෙනවා. අපි ඒ විදිය උදාහරණයකුත් දරුවන්ට පැහැදිලි කරනවා. ඔව් ඒත් අවශ්‍යම මේ තමයි මේ වර්ගී ගණන් වල ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබේ හැකියාව පරීක්ෂා කිරීමට යෙදී හැකි ඉතාම වැදගත් ප්‍රශ්න විශේෂය. ඉතින් ඇත්තටම මේ අපි මේ උදාහරණ ගණනාවකින් සරසරුත් නමුත් ඔබට පැහැදිලි කරා මේ ද්විපදයක ගුණිතය රටාවකට ගන්න ආකාරය. ඒ රටාව ඔබට හොඳින් මතක තිබුණොත් දැන් සරසර කියාගේ ද්විපදයේ පද දෙකනේ. පළමු පදේ වර්ගය, පළමු පදේ දෙවෙනි පදේ දෙගුණය සහ තුන් දෙවෙනි පදේ වර්ගය ආදී වශයෙන් ඔබට ගන්න පුළුවන් නම් මේ මේ ප්‍රතිඵලය ඔබට මතක තියාගන්න අපහසුයක් නැහැ. මේ පුළුවන් එහෙමනම් ඔබට කුමන භාගයක් ඉදවත් මේ ද්විපදයක භාග සහිත ද්විපදයක වර්ගායතය ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ නිදසුන මේ පාඩමේ ඉදිරිපත් වෙන නිදසුන. බලන්න මේ ඉදිරිපත් කරන ද්විපදයේ තියෙනවා 3p එකතු කිරීම 3n1. දැන් බලන්න පද දෙක 3p කියලා එක පදයක්. අනිත් පදය සාමාන්‍ය භාගයක් 3n1 කියලා. එතකොට මේ දෙකේ ඓක්‍ය තමයි මැද එකතු කිරීමෙන් හැදෙන්නේ. එතකොට මේ සම්පූර්ණ මේ පද දෙකෙන් සෑදෙන මේ වරහණයෙන් පෙන්නන්නේ මේ ද්විපදය. එතකොට ඒකේ වර්ගය. එහෙම නැත්නම් මේ පද දෙකක ඓක්‍යයේ වර්ගය කියලා මේක විශේෂ නිර්දේශය හඳුන්වන්නේ. දැන් බලන්න මේ මේ පදේ හැම ප්‍රසාරණය කරලා ලියලා අපි සුළු කරන්න ගියොත් අපිට සෑහෙන දුෂ්කරතාවයක් මේ මතුවෙන්න පුළුවන්. මේ භාග හසුරවන්න ගියාම. එම නිසා
ඔබට ඉතාම වැදගත් වෙනවා මේ පාරමිතිය පිළිපද කරපු රටාව මතකද සරස්වර ඔබට කිව්වා පළමු පදේ වර්ගය ඊළඟට මේ පද දෙකේ ගුණිතය දෙකකින් ගුණ කරලා දෙගුණිය ඊට පස්සේ මේ දෙවෙනි පදේ වර්ගය බලන්න මේ තිරේ දිස් වෙන එක පළවෙනි පදේ 3යි p නේ එතකොට 3යි p වල වර්ගය ඊළඟ මේ පද දෙකම ගන්නවා 3යි p 3n 1යි දෙකම අරන් ඒකේ දෙගුණිය 3යි p ගුණ කිරීම 3n 1 එකේ දෙගුණිය අන්තිමට අපි දන්නේ 3n 1ේ වර්ගය පළමු පදේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණිය සහ දෙවෙනි පදේ වර්ගය මේක දැන් මේ මේ ප්‍රකාශය අපි ලියාගත්තේ ඇත්තර මනෝමය කියලා කියන්න පුළුවන් අර රටාව මතක තිබිලා පළමු පදේ වර්ගයයි දෙවෙනි පදේ වර්ගයයි මේ පද දෙකේ ගුණිතයේ දෙගුණියයි දැන් මේ ගණන අපිට අමාරු නෑ දැන් හොඳට මතක තියාගන්න ඊළඟට මේවා දැන් මේ වරහන් ඇතුලේ තියෙන පද සුළු කරන්න තියෙන අවස්ථා තියෙනවා මෙන්ද වරහන බලන්න 2 3p 3n 1 කියලා තියෙනවා ඒ ඒ ප්‍රකාශය සුළු කරගන්න පුළුවන් සුළු කරනකොට ඔබට පේනවා හරේ 3ක් තියෙනවා රවේ 3ක් තියෙනවා එතකොට ඒක ගුණ කිරීම යටතේ තියෙන්නේ 3ට 3 3න් බෙදিলা මේ 3ට 3 කැපිලා යනවා කියලා අපි ප්‍රකාශ කරන්නේ 3ට 3 මේවත් වෙනවා ඒ අනුව දෙක විතරයි ඉතුරු වෙන්නේ p අකුර සුළු වෙන්න විදියක් නැහැ හරයට p අකුරක් නැහැ එහෙනම් ඔය වරහන සුළු වෙලා අපට ලැබෙන්නේ මේ ප්‍රතිඵලයේ හැටියට 2යි p මේ පදේ පළවෙනි පදේ බලන්න 3යි p වර්ගය දැන් මෙතෙන්දි බොහෝ ළමයි 3 වර්ග කරගන්න අමතක කරගන්නවා බලන්න වරහන දාලා තියෙන්නේ 3ටයි p අකුරටයි කියන දෙකටම වරහන තියෙන්නේ දෙකටම පිටින් තමයි දෙවෙනි බලය තියෙන්නේ එහෙමනම් 3 3න් ගුණ වෙන්නත් ඕනේ p p වලින් ගුණ වෙන්නත් ඕනේ මේ වර්ගය වරහන ඉවත් කරගන්නකොට ඒ අනුව බලන්න 3ේ වර්ගය හෙවත් 3 වරක් 3 9යි p වල වර්ගය හෙවත් p ගුණ කිරීම p වලින් p වර්ගය ඒ 90යි 9යි p වර්ගය කියන පදේ ලැබුණේ මෙන්ද පදේ දෙකයි p ලැබුණ ආකාරය අපි බලුවා දැන් බලමු අග ඊළඟ අවසානට තියෙන පදේ 3න් 1ේ වර්ගය දැන් මෙතෙන්දිත් හොඳට මතක තියාගන්න භාගයක් වර්ග කරනකොට ලවයයි හරයයි දෙකම වර්ග කරන්න ඕනේ එතකොට බලන්න උඩට තියෙන එකනේ යටට තියෙන 3 එකත් වර්ග වෙන්න ඕනේ 3ත් වර්ග වෙන්න ඕනේ දැන් එක වර්ග වුණාම ඔබ දන්නවා එක්වරක් එක එකයි කියලා එහෙනම් වෙනසක් වෙන්නේ එකමයි එන්නේ වර්ග කරන් පස්සේ එක වර්ග කරන් පස්සේ දෙකමයි. නමුත් 3 එහෙම ඉන්නේ නැහැ. 3 වර්ග කරපුවාම 3 වරක් 3 9 කියලා එනවා. ඒ අනුව 3න් 1 වර්ග වුණාම 9න් 1 ලැබෙනවා. දැන් පිළිතුර අවසාන පිළිතුර ඉදිරිය ලබා ගන්න පුළුවන්. 9යි p වර්ගය ධන 2යි p ධන 9න් 1 කියලා. මේ අපි අර සාකච්ඡා කර රටාව ඇසුරින් තමයි මේ පහසුවෙන් මේ ගණන හැදුවේ අපි දන්නා ඉතාලම පහසුතම චක්‍ර පාවිච්චි කරන්නත් යුතුනේ අපි භාග ගුණ කිරීම ආදිය මෙතෙන්දි වැඩිපුර අපට දුෂ්කර ලෙස යොදා ගන්න උනේ නැති බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති උදාහරණයක් දැයි ඓක්‍යක වර්ගය තමයි මේ ප්‍රසාරණය කළා පෙන්වන්නේ අපි ඓක්‍යක වර්ගය කිව්වොත් පද දෙක අතර එකතු කිරීමේ ලකුණක් සහිත ප්‍රකාශනයක් තමයි ඔබට ලැබෙන්නේ දැන් අපි බලමු අන්තරේක වර්ගය අන්තරේක වර්ගය අපිට කොහොමද ලැබෙන්නේ කියලා බලමු දරුවනි අන්තරේක වර්ගය අපිට ලැබෙන ආකාරය විපදේක වර්ගායිතේ අන්තරේක වර්ගය එහෙමනම් ඒ අඩු කිරීම b ගේ වර්ගය පෙරසේම ඒ අඩු කිරීම b ගේ දෙවැනි බලය කියන්නේ ඒ අඩු කිරීම b ගුණ කිරීම ඒ අඩු කිරීම b එහෙමනම් පළවෙනි ප්‍රකාශනයේ a ගෙනොත් දෙවෙනි ඒ ඍණ b ගුණ වෙන්න ඕන ඍණ b පදෙනුත් ඒ ඍණ b ගුණ වෙන්න ඕන එහෙනම් ඒක අපි ගුණ කරමු a වලින් ඒ ඍණ b ගුණ කරන්න ඕනේ ඍණ b වලිනුත් ඒ ඍණ b ගුණ කරන්න ඕනේ මේ පළවෙනි ප්‍රකාශනයේ පද දෙක ඒකෙන් ගුණ වෙනවා දෙවෙනි ප්‍රකාශනයේ අවස්ථා දෙකේදීම ඒතොර අපිට ලැබෙනවා දරුවනේ a සහ a a වර්ගය a සහ ඍණ b ඍණ ab වෙනවා ඍණ b ඒත් එක්ක ධනෙත් එක්ක ಗುಣ වුණාම ඍණයි ධනයි ඍණ AB නැවතත් ලැබෙනවා ඍණ B ගෙන් ಗುಣ වෙනවා මොන වැදගත් අවස්ථාවක් ඍණ ලකුණු දෙකක් තියෙන පද දෙකේ ගුණිතය ලකුණු නීතිය අනුව ඍණයි ඍණයි ಗುಣ වුණාම ධන පදයක් වෙනවා B සහ B B දෙවෙනි පදයේ දෙවෙනි බලය වෙනවා මේ අනුව A වර්ගයේ පදයකුයි B වර්ගයේ පදයකුයි තියෙනවා AB පද දෙකක් තියෙනවා AB පද දෙකේ සංගුණක දෙක ඍණ 1 සහ ඍණ 1
එතකොට ඍණ 1ab ට ඍණ 1b එකතු වෙනවා ඒ නිසා ඒ පද දෙකේ ඓක්‍ය ඍණ 2ab වෙනවා දැන් බලන්න මේ අන්තරේක වර්ගය පද දෙකක අන්තරේක වර්ගය පද දෙකක් අඩු කරලා ලියු ප්‍රකාශනයක වර්ගයට ආවෙත් අර පෙර රටාවමයි ඒ අකුරේ වර්ගය වෙනවා ඍණ b ගේ වර්ගය ඍණ b ගුණ වෙන නිසා ධන b වර්ගය වෙනවා ඒ වගේම මෙතන ಗುಣ වෙන්න තියෙන ධන a පදය ඍණ b ත් එක්ක මේ b අකුරට ඍණ ලකුණයි ති. ඒතර ඍණ b සහ ධන a වල ගුණිතය ඍණ ab එහි දෙගුණේ ඍණ 2ab. අපි බලමු ඒක. රටාවක් හැටියට කොහොමද ලියවෙන්නේ කියලා. ඔන්න ප්‍රකාශනයේ අපි පෙන්නනවා ඔබට ඉස්සෙල්ලාම a ඍණ b ගේ a වර්ගය ලියවෙනවා. a අකුරේ වර්ගය තමයි ඉස්සෙල්ලාම ලියවෙන්නේ a වර්ගයේ හැටියට. ඊළඟට b අකුරේ වර්ගය ඍණ b ගේ වර්ගය ඍණයි ඍණයි ධන වෙන නිසා ධන b වර්ගය වෙනවා. ඊළඟ පද දෙකේ දෙගුණය 3 වෙනුව ලියවෙනවා. එතකොට 3 වෙනුව ලියවෙන මේ ඍණ 2ab හැදෙන්නේ a සහ ඍණ b ගේ ගුණිතයේ දෙගුණය. එතකොට ඒක 3 වෙනි පදේ වෙනවා. එතකොට මේ අනුව දරුවනේ මේ පද තුන පිළිවෙලට මතක තියාගත්තොත් ඔබට නිතරම මොකද බොහෝ දරුවෝ අපි දකිනවා උත්තර පත්‍රවලදී මේ විදිහේ පූර්ණ වර්ගයක් ලියනකොට a වර්ගයයි ඍණ b වර්ගයයි පමණයි ලියන්නේ. එතනත් වැරදි දෙකක් වෙනවා. මැද පදේ නැති එක වරදක්. ඍණ b වර්ග වුණාම ධන b වර්ගය නොවීම තව වරදක්. ඉතින් මේක මතක තියාගන්න. පළවෙනි පදේ වර්ගය ලියන්න ධන පදයක් හැටියට දෙවෙනි පදේ වර්ගයක් තුන්වෙනිව ලියන්න ධන වර්ගයක් හැටියට ඒ සහ ඍණ b ගේ දෙගුණය මැදට ලියන්න ඍණ 2ab හැටියට. දැන් බලමු ඒවනි ප්‍රකාශනයක් තව එකක්. මේ විදිහට අපිට වර්ග කරන්න දුන්නොත් y අඩු කිරීම 4 වර්ගය. y අඩු කිරීම 4 වර්ගයක් දැන් ප්‍රසාරණය කරන අපි මෙහෙම. y අකුරේ දෙවෙනි බලය ඊට පස්සේ y සහ ඍණ 4 කියන පද දෙකේ දෙගුණය. දෙගුණයක් y සහ ඍණ 4. ඊළඟ ඍණ 4ේ වර්ගය. එතකොට y ගේ වර්ගය ධන දෙගුණයක් y සහ ඍණ 4 ගුණිත එකතු කිරීම ඍණ 4ේ වර්ගය. එතකොට අපිට ලැබෙන පද තමයි y සහ y ගුණ වෙලා y දෙවෙනි බලය ඍණ 4යි 2යි ගුණ වුණාම ඍණාට ධන y ගෙන් ගුණ වුණාම ඍණාට y ඍණ 4 වර්ග වෙනකොට ඍණයි ඍණයි ධන 4 වරක් 4 16. ඍණ 4යි ඍණ 4යි ගුණ වෙනකොට ධන 16. ඒ අඩු කිරීමක වර්ගයක් තව විදියකට තවත් ප්‍රකාශනය. 5 ඍණ 3යි. 5 ඍණ 3යි ප්‍රකාශනයේ වර්ගය. මොකද රටාව. පළමුව 5 වර්ගය. අවසානෙට ඍණ 3යි ගේ වර්ගය. මැදට 5 සහ ඍණ 3යි ගේ දෙගුණය. දෙගුණයක් 5 සහ ඍණ 3යි. දෙවරක් පස්වරක් ඍණ 3යි. එහෙනම් 5 වර්ගයේ මුලින් දේ වෙනවා 25. මෙතන දෙවරක් 5 10යි 10 වරක් ඍණ 3 ඍණ 30යි. m පදයක් ගුණ වෙනකොට ඍණ 30යි m හැදෙනවා. මෙතන ඍණ 3යි m ගේ වර්ගය හැදෙනවා. දැන් එහෙනම් දරුවනේ 5 වර්ගයේ 25 දෙවරක් 5 10යි 10 වරක් ඍණ 3 ඍණ 30යි. එතකොට ඍණ 30යි m පදය 3i m වර්ග වෙනකොට 9i m වර්ගය ඍණ 3i m වර්ග වෙනකොට ඍණයි ඍණයි ධන මේව වරද්දන්න එපා ඍණ 3i m ගේ වර්ගය ඍණ 9i m කියලා එහෙම ලියන්න එපා ඍණ 3i m ඍණ 3i m ගෙන් ගුණ වෙයි එතකොට ඍණ ලකුණත් දෙවෙනි වරටත් ඍණ ලකුණෙන් ගුණ වෙනවා වර්ග වීමේදී ඒක ධන වෙනවා හරි රත්නසා අපි මේ වගේම අන්තරික වර්ගයක් බලමු භාග සහිත ප්‍රකාශනයක් දැන් ඔබට සරස්ව විස්තර කරපු අන්තරේක වර්ගයේ මැදපදයේ ඔබට මේ දකින්න ලැබෙන්නේ ඇති හැම වෙලාවෙම ලැබුණ ඍණ පදයක්. ඉතින් ඔය විභාග ආසන්න කාලවල ළමයි ඔය පොදු රටාවල් මතක තියාගන්න යොදා ගන්න ක්‍රම තියෙනවා. දැන් පද දෙකක ඓක්‍යයේ වර්ගය ගන්නකොට ලැබෙන පිළිතුරු තුනම පිළිතුරේ ලැබෙන පද තුනම ධන. අන්තරය ගන්නකොට ඔබ දකින්නේ සරසර නිදසුන් තුනක්ම කරා ඒ හැම අවස්ථාවකම මැදපදේ ලැබුණේ ඍණ ඍණ පදයක්. ඉතින් ඒකත් මතක තියාගත්තාම ඔබට තවත් පහසු වෙනවා මේ ද්විපදයක ඓක්‍යයේ සහ අන්තරයේ වර්ගයේ මේ ප්‍රතිඵලය ලියන්න. හොඳයි බලමු දැන් මේ සරස යෝජනා කරන ඊළඟ ගාන 4න්
තුනයි b අඩු කිරීම දෙක යන අන්තරේ වර්ගය දැන් මේ මම කිව්වාගේ ඔබට පුළුවන් ද දැන් මෙම ප්‍රකාශයේ මැදපදේ ලකුණ තීරණය කරන්න මොකක් වෙන්න ඕනද කියලා හොඳයි බලමු අපි මේක දැන් අපි බලමු 4න් 3යි b සහ 2 කියන පදේ අන්තරේ තියෙන්නේ 4න් 3යි b අඩු කිරීම 2 කියන එකේ වර්ගය තියෙන්නේ දැන් ඔබට හිතෙන්නේ මැදපදේ මේ අවසාන ප්‍රතිපලයේ මේ රටාව අනුව පිළිතුරු ලබා ගැනීමට දැන් ඔබ හොඳින් තේරුම් ගන්න තියෙනවා පළවෙනි පදේ වර්ගය දෙවෙනි පදේ වර්ගය සහ මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණය කියලා බලන්න අපි බලමු දැන් ඔබ හිතා ගන්න මැද පදේ ඉන්නේ මේකේ ධනදරිනද කියන එක දැන් බලමු අපි සුරු කරලා මේකේ තියෙන ආකාරයට පළම පදේ වර්ගය සුළු වෙනකොට 4න් 3යි b වල වර්ගයක් එන්න ඕනේ මම කලිනුත් මතක් කරා සියලුම දේවල් වරහන තුල තියෙන සියලුම දේවල් මේ දෙවෙනි බලයට මේ මේ දැක්වෙන්න ඕනේ එතකොට 3 වර්ගයක් තියෙන්න ඕනේ 4 වර්ගයක් තියෙන්න ඕනේ b වර්ගයක් තියෙන්න ඕනේ ඊළඟ වරහන නම් සාමාන්‍ය ඔබට පේනවා ඊළඟ වරහන තුනේ තියෙන්නේ 4න් 3යි ඍණ 2යි සුළු කරන්න පුළුවන් දෙවරක් දෙකේ සාධක අනුව තව දෙකකුත් තියෙනවා 2යි ab හැටියට අපි ගත්තේ ඉන්ද දෙකේ සංඛ්‍යා දෙකී ලකන් දෙකක්ම තියෙනවා ඉතින් අපිට කැමති දෙකක් සුළු කරලා මැද පදේ සුළු කරගන්න පහසුයි එතකොට දෙවරක් දෙක 4යි 4ට හරේ 4 කැපෙනවා කියලා උණක් ගන්න පුළුවන් එතකොට 3යි b ඍණ 3යි b තමයි ඉතුරු වෙන්නේ මැදට අන්තිම පදේ බලන්න ඒකේ ඍණ 2 වර්ගය මෙන්න මේකත් සරසව ඉස්සර මතක් කරා වගේ මෙතනත් අපි පොඩ්ඩක් ප්‍රවේශමෙන් ගන්න ඕනේ ප්‍රතිඵලයක් ඍණ 2 වර්ග වෙනකොට ඍණ 2 ගුණ වෙන්නේ ඍණ 2න්මයි එතකොට දෙවරක් දෙක 4යි එතකොට දෙවරක් දෙක 4යි ඍණ ඍණනේ ඍණ 2 ඍණ 2කින් ගුණ වෙන ඉඳ ධන වෙනවා දැන් එතකොට ධන 2 ධන 2කින් ගුණ කරත් ධන 4යි ඍණ 2කින් ගුණ කරත් ධන 4යි එහෙනම් ඍණ සංඛ්‍යාවක් වර්ග කරපුවාම ලැබෙන්නේ ධන ප්‍රතිඵලයක් දැන් අර ප්‍රතිපලය උඩ මතක ඇති ඔන්න පද තුන ලැබිලා තිනවා 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි ඒ අනුව මුල් පදේ එනවා 16 9 b වර්ගයේ අග පදේ එනවා ඍණ 2 වර්ගයේ 4 මැද පදේ එනවා ඍණ 3යි b කියලා දැන් පේනවාද මේක වර්ග දෙක අතරේ කියන්නේ දීපදයක අතරේ වර්ගයක් තියෙනවා ඔබට පේනවාද මේකෙත් මැද පදේ ඍණ වෙනවා පොදු පදේ ඍණ වෙනවා ඒ අනුව ඔබට මතක තියාගන්න පහසු වේවි पूर्ण वर्गीय प्रसारण गोब दिनगत्ता प्रसारणे कल पद तुन लभनहटी लियांड रटावघट अन्ताम वेदगद्याक्वेन मे पूर्णवर्ग प्रसारण असुरेबट लभन इतरा विधि जनप्रिय प्रश्न अतीन इक नितरम प्रश्नपत्र दाखिपुला प्रश्न अभी बल मे गटल दिहा मे गटल के धरोने एम इकतु किरीम එක යට m නැත්නම් m සහ m ගේ පරස්පරය මෙතන ඇත්තටම m සහ එක යට m එකතු කරලා තිනවා එම ප්‍රකාශනයගේ පහනම් m වර්ගය එකතු කිරීම එක යට m වර්ගයේ අගය සොයන්නේ දැන් බොහෝ දරුවෝ බලනවා මෙතනදී මේ ද්විපද ප්‍රකාශනයේ තියෙන්නේ m අකුරයි එක යට m අහලා තියෙන m ගේ වර්ගය ඒ කියන්නේ පළවෙනි පදේ වර්ගයයි එක යට m ගේ වර්ගය k වර්ගය 1යි m ගේ වර්ගය m වර්ගය. ඒතර මේ බැලූ බැල්මන්ට පේන්නේ මේ දීලා තියෙන ප්‍රකාශනයේ පද දෙක වර්ග වුණාම ලැබෙන ප්‍රකාශනය තමයි පේන්නේ. ඒ පද දෙක වෙන වෙනම වර්ග වුණාම නම් දරුවනේ m ගේ වර්ගය m වර්ගය වෙනවා. එක යට m වර්ග කරාම එක යට m වර්ගය වෙනවා. මොකද k වර්ගය එකම නිසා. ඉතින් දැන් මේකේ අගය මොකද්ද කියලා අහුවම බොහෝ දරුවෝ එක වරම හිතනවා මේ ප්‍රකාශනයේ පද දෙකනේ මේ දෙකේ බලයට පත් වෙලා තියෙන්නේ මෙතනදී අහන්නේ දෙකේ බලය. එහෙනම් m එකතු කිරීම එක යට m පහට සමාන නම් ඕන් හිතනවා m වර්ගය දන එක යට m වර්ගය කියන්නේ පහෙත් වර්ගය කියලා. පහෙත් වර්ගය තමයි මේකට උත්තරයට එන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි බලමු. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? වර්ගපද ලබා ගැනීම සඳහා දරුවනේ මේ පද දෙකේ ඓක්‍යයක් දක්වන ප්‍රකාශනය තමයි වර්ග කරන්න ඕන. ඒතර මේ වර්ග කරන ප්‍රකාශනයේ දෙපස සමීකරණයක් හැටියට තියෙන m එකතු කිරීම 1 යට m සමානයි 5යි. ඒතර වම් පැත්තත් වර්ග වෙන්න ඕන m වර්ගය සහ 1 යට m වර්ග පද ලැබෙන්නේ.
පහ වර්ග වෙන්න ඕන දකුණු පැත්තේ මොකද වම් පැත්ත වර්ග කරන නිසා දකුණු පැත්තත් වර්ග වෙන්න ඕන එහෙනම් අපි බලමු දෙපස වර්ග කළ විට අපි ලියන ආකාරය දෙපස වර්ග කළ විට m එකතු කිරීම 1 යට m වර්ග කරලා ලියනවා වරහනක් දාලා m එකතු කිරීම 1 යට m වල සම්පූර්ණ දෙවෙනි බලය දකුණු පැත්තට ලියනවා පහේ දෙවෙනි බලය දැන් අපි මේ ලිව්වේ වම් පැත්තේ m එකතු කිරීම 1 යට m ගේ වර්ගය දකුණු පැත්තේ පහේ වර්ගය එහෙනම් දරුවනේ මේක වර්ග කරාම මොකද්ද ලැබෙන්නේ දැන් ඔබ හිතනවාද මෙතනදී ලැබෙන්නේ m වර්ගයේ පදයයි 1 යට m වර්ගයේ පදයයි පමණක් කියලා නැහෙනේ ඓක්‍යක වර්ගයේ ප්‍රසාරණය වෙනකොට පළවෙනි පදයේ වර්ගය ඕනේ දෙවෙනි පදයේ වර්ගය ඕනේ මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණයක් තෝනේ අන්න ඒක තමයි වැදගත්ම දේ එහෙනම් අපේ මේ ප්‍රසාරණය වෙන පද තුන බලමු ඉස්සෙල්ලාම m ගේ වර්ගය එනවා ඊට පස්සේ දෙගුණයක් m 1 යට m කියන ප්‍රකාශනයේ පද දෙකේ ගුණිතය මේ තියෙන්නේ m සහ 1 යට m ගේ ගුණිතය ඒතර m සහ 1 යට m ගේ ගුණිතයේ දෙගුණේ ඊළඟට 1 යට m වල වර්ගය 1 යට m වල වර්ගය 1 යට m වල වර්ගය වෙනම ඒතර මේ තමයි පූර්ණ වර්ගයේ පද තුන m වර්ගය දෙගුණයක් m සහ 1 යට m සහ 1 යට m ගේ වර්ගය දැන් මේක ගුණ වෙනකොට m ගේ වර්ගය m දෙකේ බලය කියලා කෙලින්ම ලියන්න පුළුවන් මෙතන දෙක ගුණ කිරීම m ගුණ කිරීම 1 යට m මේ 1 යට m ගේ m හරය මෙතන තියෙන ගුණ කරන m පදයයි තියෙන ලවයට මෙතන ඇත්ත වශයෙන්ම m යට 1 කියන හරයක් තියෙන්න ඕන පූර්ණ පදයක් මේක. ඒතර මේ m සහ මේ m කැපී යනවා. m ගෙන් බෙදිලා m වරක් 1 කියලා කැපිලා m අකුරු කැපී යනවා. 1 යට m වර්ග වෙනකොට 1 වර්ගය ලවයටත් m ගේ වර්ගය හරයටත් වෙනවා. එහෙනම් අපිට ලැබෙනවා දරුවනේ ඊළඟට m ගේ වර්ගය m දෙකේ බලය 2 m 1 යට මේ m ට m කැපී යනවා සාධක හැටියට. ඒතර දෙවරක් 1 2 කියලා විතරයි මැද පදයට හැදෙන්නේ. m අකුරු කැපී යනවා. 1 වර්ගය සහ m වර්ගය 1 යට m වර්ගය හැටියට ලියවෙනවා. දැන් මෙන්න මේ වම් පැත්තේ m ධන 1 යට m වර්ග වෙලා හැදිච්ච පද තුන තමයි තියෙන්නේ. මේක මැද පදේ දැන් සංඛ්‍යාවක් පමණයිනේ. ඒතර මේ සංඛ්‍යාව ඉවත් කරන්න ඕන. එහෙමනම් දරුවනේ දකුණු පැත්තෙන් වම් පැත්තෙන් ධන දෙක ගානේ අඩු කරන්න ඕන. විශේෂයෙන්ම වම් පැත්තේ ධන දෙක නැති වෙන ධන දෙකක් අඩු කරන නිසා දකුණු පැත්තෙන් ධන දෙකක් අඩු කරනවා. එහෙනම් m වර්ගයයි 1 යට m වර්ගයයි සමාන වෙනවා 25 අඩු කිරීම 2ට. 25 අඩු කිරීම 2 සංඛ්‍යා දෙක අඩු කරාම 25න් දෙකක් 23යි. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ m වර්ගය එකතු කිරීම 1 යට m වර්ගය 23යි. මේ දරුව මේ ගැටලුව හොඳින් බලලා ලියා ගන්න. මොකද මෙවැනි ගැටලු තමයි විභාගවල පූර්ණ වර්ග ආශ්‍රිත වෙන්නේ. එහෙනම් දරුවනේ VGA ප්‍රකාශනවල ද්විපද ප්‍රසාරණ දක්වත් ද්විපද පූර්ණ වර්ග දක්වත් අපි අද මේ පාඩමෙන් ඉදිරිපත් කරා. යලිත් ස්වාධීන රූප වාහිනී සේවයේ තක්ෂිලා වැඩසටහනක ගණිත පාඩමෙන් අපි නැවත හමු වෙනවා. ඔබ සැමට සුබ දවසක්.